රුසියානු හමුදා විසින් යුක්‍රේන ආක්‍රමණය කිරීම ආරම්භ කොට මේ වන විට ගත වී ඇති කාලය සති 93ක් මුල් වසරකට මදක් වැඩි කාලය තුල රුසියානු හමුදා විසින් අල්ලා ගන්නා ලද භූමි ප්‍රදේශ යලි තම ග්‍රහණයට නතු කර ගැනීම සඳහා ජුනි මාසයේදී දැවැන්ත මෙහෙයුමක් යුක්‍රේන හමුදා විසින් දියත් කළද මේ වන විට එය එකතැන පල්වීමක් ලෙස හඳුන්වන්නට යුක්‍රේන හමුදා ප්‍රධානියාම පත්වන තැනට යුක්‍රේනයේ යුදමය වශයෙන් පසුබා සිටින අතර එය මුල් කොටගෙන අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් ඇතිවීමේ ලකුණු මෙන්ම ජනපතිවරයාට තනතුරු අහිමිවීමේ ලකුණුද දැක ගන්නට හැකි මැද පෙරදිග ගැටුම් ඇවිල යාමත් සමගින් යුක්‍රේනයේ කෙරේ වූ බටහිර බලවතුන්ගේ මෙන්ම ලෝකයාගේ අවධානය අඩු වී ඇති මොහොතක මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නට අප තීරණය කළේ යුක්‍රේන සටන් පෙරමුණේ රුසියාවට එරෙහිව සටන් වැදී සිටි ලාංකික විශ්වාමික හමුදා නිලධාරීන් තිදෙනෙකුට දිවි අහිමි වී ඇති පසුබිමකයි යුක්‍රේන ජනපතිවරයා සහ හමුදා ප්‍රධානියා අතර උග්‍ර මත ගැටුමක් ඇතිව තිබෙන මොහොතක ලෝක දේශපාලනයේ උණුසුම් කරමින් ගෙවි ගිය රුසියා යුක්‍රේන යුද්ධයේ 93 වන සතිය තුල සිදු වූ වැදගත්ම සිදුවීම් වල විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ वर्ष 2022 फेब्रुवारी मास 24 වනදා රුසියානු හමුදා විසින් යුක්‍රේන ආක්‍රමණය කිරීම සඳහා ආසන්නතම හේතුව වූයේ යුක්‍රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ පාලනය යටතේ යුක්‍රේනය නේටෝ සමාජිකත්වය ලබා ගන්නට ක්‍රියාත්මක වීම බව ඔබ දැන් හොඳින්ම දන්නා කරුණක් විය යුතුයි වර්ෂ 2017 දී පමණ නේටෝ සමාජිකත්වය ලබා ගැනීම යුක්‍රේන විදේශ ප්‍රතිපත්තියේ මූලෝපායික ඉලක්කයක් බවට පත් කරගත් නමුත් පසුගිය සතියේ දිනක නිකොලායේව් නගරයේදී විශ්වවිද්‍යාල සිසුන් හා පැවති සංවාදයකදී එක් සිසුවෙකු තම රටේ අනාගත ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු වශයෙන් ජනපති සෙලෙන්ස්කි පවසා තිබුණේ නේටෝ සමාජිකත්වය ලබා ගන්නට හැකි වේද යන්න පිළිබඳව නිශ්චිත යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. එෙහිදී ඔහුගේ අදහස් දැක්වීම ඉතාමත් අස්ථාවර ස්වභාවයක් පෙන්눔 කළ නමුත් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පසුගියදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදු කළ සංචාරයකදී පවසා තිබුණේ සෙසු සමාජිකයන් එකඟ වන්නේ නම් සහ සෙසු අවශ්‍යතා සපුරන්නේ නම් යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය පමණක් නොව යුරෝපා සංගමේ සමාජිකත්වය වුවද ලබාගත හැකි බවයි. කෙසේ නමුත් රුසියාවේ සම්බන්ධයෙන් දරන මතය වන්නේ තමන්ට යුදමය වශයෙන් අභියෝග කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ කඳවුර විසින් යුක්‍රේනයේ යොදා ගන්නා බව සහ ඒ වෙනුවෙන් යුක්‍රේන ජාතිකයින් පිළිදීම කරගෙන යන බවයි. මේ අතර යුක්‍රේන යුද පෙරමුණ තවත් අර්බුදයකට මුහුණ පා සිටින බව ප්‍රසිද්ධියේම ප්‍රදර්ශනය කරමින් ජනපති සෙලෙන්ස්කි බටහිර රාජ්‍යවලින් තම යුද ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා මූල්‍යාධාර ඉල්ලා සිටින්නට කටයුතු කළා. දේශීය යුදෝපකරණ නිෂ්පාදන කර්මාන්තය යලි පණ ගැන්වීම සඳහා ණය ආධාර හෝ ලබා ගැනීමට යුක්‍රේන ජනපතිවරයා වෙහෙස වීම තුළ පසුගිය සතියේ රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු විසින් සඳහන් කළ පරිදි පසුගිය මාස 6ක කාලය තුළ යුක්‍රේන බරාවි 16,000ක් පමණ විනාශ වූ බවට කළ ප්‍රකාශයට කිසියම් වළංගුතාවක් ලැබෙන බවද සඳහන් කළ යුතුයි. රුසියානු ආක්‍රමණයට මුහුණ දීමේදී එහි ආරම්භයේ සිටම යුක්‍රේන හමුදා බටහිර යුදාධාර මත යැපෙන්නට වූ නමුත් මේ වන විට මැද පෙරදිග කලාපයේ ඇවිල යමින් පවතින යුද ගැටුම් වලටද විශේෂයෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ සහයෝගය ලබා දෙන්නට සිදුව තිබීමත් ලබන වසරේ ඇමරිකානු ජනපතිවරණය පැවැත්වීමට නියමිත වීමත් හේතුවෙන් තමන්ට එම පාර්ශවයෙන් ලැබෙන යුදාධාර සීමා සහිත වනු ඇතැයි යුක්‍රේනයේ දැනටමත් අවබෝධ කොටගෙන ඇති එනුව ණය පහසුකම් යටතේ තම යුදෝපකරණ නිෂ්පාදනයේ ඉහළනම්වා ගන්නට හෝ පසුව ගෙවීමේ පදනම මත අවියායුධ මිලට ගැනීම කෙරේ යුක්‍රේනයේ යොමුව සිටිනවා. ඒ යටතේ මෑතකදී ලෝක බැංකුව විසින් ඩොලර් බිලියන 1.2ක ණය මුදලක් ජපානයේ යැපවීම යටතේ ප්‍රදානය කළ නමුත් එය දැනට පවතින අවශ්‍යතා කළමනාකරණය කරගන්නට තරම්වත් ප්‍රමාණවත් නැහැ. මෙවන් පසුබිමක් යටතේ ජර්මානු ආරක්ෂක උපකරණ නිෂ්පාදන සමාගමක් වන රයින් මෙටෝල් සමාගම යුක්‍රේනයේ තුල ඔවුන්ගේ කර්මාන්ත ශාලා විවෘත කරන්නට කැමැත්ත පළ කර ඇති නමුත් රුසියාව සඳහන් කරන්නේ යුක්‍රේනයේ තුල ස්ථාපනය කෙරෙන ඕනෑම ආරක්ෂක උපකරණ කර්මාන්ත ශාලාවක් තම ඉලක්කයක් බවට පත්වීමට කිසිදු නෛතිකමය බාධාවක් නොමැති බවයි.
මෙවන් වාතාවරණයක් යටතේ මැද පෙරදිග ගාර්බුදය එන්න එන්නම උත්සන්න වීම තුල තමන් කෙරේ බටහිර බලවතුන් තුල ඇති අවධානය අඩුවන බව දන්නා ජනපති සෙලෙන්ස්කි තවදුරටත් තමන් කෙරේ අවධානය ලබා ගැනීම සඳහා විවිධාකාරයේ උපක්‍රම අනුගමනය කරමින් සිටින අතරම තවදුරටත් යුක්‍රේන ජනයාගේ බලාපොරොත්තු බිඳ නොවැටී පවත්වා ගැනීම සඳහාද ඔහු වෙනම අරගලයක නිරතව සිටින බව පෙනෙන්නට තිබෙනවා। පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් බටහිර බලවතුන් පොරොන්දු වූ අවියයද ලබා නොදීම සම්බන්ධයෙන් තරමක කනස්සලු සහගත ස්වරූපයකින් අදහස් පළ කළ හෙතෙම දරුණු රුසියානු ප්‍රහාර හමුවේ තම හමුදා පසු නොබැස සටන් වදිමින් සිටීම සම්බන්ධයෙන් ප්‍රනාමය පුද කළා। සති කිහිපයකට පෙර ආතුව යුක්‍රේන හමුදාවේ ජ්‍යෙෂ්ඨතම ජෙනරාල්වරයෙකු විසින් ඔවුන් මුහුණ දී ඇති සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් කරන කොටගෙන යුක්‍රේන ප්‍රතිප්‍රහාරය සැලසුමට අනුව ඉදිරියට යමින් පවතින බව ජනපතිවරයා සඳහන් කළද මේ වන විට තම හමුදාවට ආක්‍රමණශීලී ස්ථාවරයෙන් ආරක්ෂාකාරී ස්ථාවරයක් වෙත මාරුවන්නට සිදු ඇති බවත් තවදුරටත් භූමිය අහිමි වීම වළක්වා ගත යුතු ඇති බවත් පිළිගන්නට සිදු වුණා। එමෙන්ම පසුගිය මාස 6ක කාලය තුල එනම් යුක්‍රේනයේ විසින්ම සඳහන් කළ ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුමු තුල පමණක් යුක්‍රේන සොල්දාදුවන් 125,000ක් දෙනා මරුමුවට පත්ව ඇති බවට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය තහවුරු කරමින් යලිත් වරක් යුද සේවය අනිවාර්ය කරන්නටත් සටන් කිරීමට හැකි සියලු දෙනා පෙරමුණට කැඳවන්නටත් සියලු සම්පත් ඒ සඳහා යොදවන්නටත් සෙලෙන්ස්කි ජනපතිවරයා අණ කිරීම තුල ඊයේ උපාලනයේ වැටී ඇති අර්බුදයේ තරම හෙළිවනවා। එපමණක්ම නොව ජාත්‍යන්තර මාධ්‍යවලට අදහස් පළ කළ සමහර යුක්‍රේන සොල්දාදුවන් තමන්ට රුසියානු ඉදිරිගමන නවත්වන්නට සිදු වූ ඇත්තේ මැෂින් තුවක්කු සහ තම සිරුරෙන් පමණක් බව ප්‍රකාශ කිරීමද යුද්ධයේ සැබෑ තත්ත්වය හෙළි කරන්නක් බවත් සඳහන් කළ යුතුයි। මේ අතර වාරයේ යූලියා ලැටිනිනා නම් මාධ්‍යවේදිනිය සමග පසුගිය සිකුරාදා සම්මුඛ සාකච්ඡාවක් සිදු කළ ඇලෙක්සි ඇරෙස්ටෝවිච් නම් ජනපති සෙලෙන්ස්කිගේ හිටපු පෞද්ගලික සහායකයා සඳහන් කළේ ඉස්තාන්බුල් නුවරදී පසුගිය වසරේ මුල් භාගයේ පැවැත්වූ සාම සාකච්ඡා වලින් කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් වන්නට තීරණය කිරීම කියේව් පාලනය විසින් සිදු කළ ඉතාමත් අමනෝක්්‍ය ක්‍රියාවක් බවයි। සැබවින්ම එහිදී රුසියානු පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනා යුක්‍රේන පාර්ශවය වෙත ඉතාමත් සාධනීය වූ බව මධ්‍යස්ථ විචාරකයින්ද පිළිගන්නා නමුත් පසුගිය වසරේ පෙබරවාරි අග සහ අප්‍රේල් මුල සිදු වූ සාකච්ඡා වලින් ඉවත් වන්නට බලපෑ ප්‍රධානතම හේතුව ලෙසින් ඇරිස්ටොවිච් දකින්නේද හිටපු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් යුක්‍රේනයේ යුද වැදිය යුතු බවට සිදු කළ ප්‍රකාශයයි। එහිදී රුසියානු පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනා කතරම් සාධනීය වූයේද යත් එම යෝජනා බහුතර රුසියානුවන්ගේ පවා දෝෂ දර්ශනයට හේතු වූ අතර ඔවුන් යුක්‍රේන පාර්ශවයෙන් අපේක්ෂා කළ අවමය වූයේ ජාත්‍යන්තර සම්බන්ධතා විෂයෙහි අපක්ෂපාතී බවක් පවත්වා ගැනීම සහ නේටෝව හා සම්බන්ධ නොවී සිටීම පමණයි। කෙසේ නමුත් නේටෝව විසින් තමන්ව බඳවා ගන්නේද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු නිශ්චිත එකඟතාවක් නොමැති තත්වයක් තුළ යුද වැදීමට ගන්නා ලද තීරණය නිසා සිදු වූයේ තම සොල්දාදුවන් 200,000 - 300,000 අතර පිරිසකට ජීවිත අහිමිවීම පමණක් බවද ඇරිස්ටොවිච් සඳහන් කළා। මෙම කරුණු හෙළි කරන තැනැත්තා ජනපතිගේ සහායකයෙකු වීමට අමතරව ඉස්තාන්බුල් සාකච්ඡාවලටද සහභාගී වූ පුද්ගලයෙකු වීම තුළ මෙම චෝදනා ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි බවද සඳහන් කළ යුතුයි। යුක්‍රේන හමුදාව මේ ආකාරයෙන් නවි බලයෙන් මෙන්ම පිරිස් බලයෙන්ද පහත වැටෙමින් සිටින අතරතුර තවත් වැදගත් නියෝගයක් නිකුත් කළ රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින් රුසියානු හමුදාවේ පිරිස් බලය තවත් 170,000කින් ඉහළ නංවන්නට අවසර ලබා දුන්නා। ඒ අනුව මෙම සංඛ්‍යාව 2023 වර්ෂයේදී අලුතින් හමුදා සේවයට බඳවා ගන්නා ලද 450,000ක පිරිසට අමතර වනු ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ උපසභාපති දිමිත්‍රි මෙද්වදේව් සඳහන් කළා। එපමණක්ම නොව යුරෝපය සහ තුර්කිය පදනම් කරගනිමින් සවිකොට ඇති න්‍යෂ්ටිකාවි 200ක පමණ යුද ශීර්ෂ වර්ෂ 2025 වන විට මාරු කෙරෙනු ඇතැයිද සැලකෙනවා। මෙවන් වාතාවරණයක් තුල තවදුරටත් යුක්‍රේනය තුලින් ඔවුන්ගේ බටපිරිස අවශ්‍යතා සපුරා ගන්නට නොහැකි වීම තුල කුලී හේවායන් වශයෙන් වෙනත් රටවලින් යුක්‍රේන හමුදාව සඳහා සෙබළුන් බඳවා ගන්නට කලක පටන්ම කටයුතු යෙදුණා। එවන් සෙබළුන් සඳහා විශාල ගෙවීම් කරන්නට යුක්‍රේනයේ ප්‍රතිපාදන සපයා තිබූ අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තිබුණේ වෙනත් රටවල හමුදා සේවය හමාර කොට විශ්‍රාමිකව ගත කළ උදවියයි। බැලූ බැල්මට එම අවස්ථාව දිලිඳු රටවල විශ්‍රාමික සොල්දාදුවන්ට විදේශ සේවා නියුක්තිය සඳහා ලැබුණ අවස්ථාවක් බඳු වූ නමුත්
ඇමරිකාව, කැනඩාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින්ද විශ්‍රාමික හමුදා සමාජිකයන් විශාල වශයෙන් යුක්‍රේන හමුදාවලට බැඳුන බව සඳහන් කළ යුතුය. සමහර සොල්දාදුවන්ට හමුදා සේවයෙන් පසුව සිවිල් වෘත්තියක යෙදීම අපහසු වීම සහ පශ්චාත් යුද ආතතිය වැනි කාරණා මෙවන් සේවා නියුක්තියකට හේතු වන අතර සමහර අයවලුන් එවන් තීරණයක් ගන්නේ හුදෙක්ම මූල්‍යමය වාසිය පදනම් කරගෙනයි. ගත වූ සතියේදී යුක්‍රේන හමුදා සේවයේ සඳහා එක් වූ ශ්‍රී ලාංකික හමුදා සමාජිකයන් තිදෙනෙකුගේ මරණ පිළිබඳ සැලවූ අතර කපිතාන් රනිෂ් හේවගේ ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතමයයි. යුක්‍රේන පෙරමුණේ ඔහු විසින් සිදු කළ කුඩා කණ්ඩායම් මෙහෙයුම් වල සාර්ථකත්වයේ හේතුවෙන් ඔහු යුක්‍රේනයේ ගෞරවයට පාත්‍රව සිටි බව කියවෙන අතර වීර පදක්කම් කිහිපයක්ම උරුම කරගන්නටත් ඒ වකවානුව තුල ඔහු සමත් වූ බව සඳහන්. එම සාර්ථකත්වය නිසාම ඔහු රුසියානු හමුදාවේ ඍජු ඉලක්කයක් බවට පත්ව සිට ඇති අතර මරණයට පත් වූ සගයෙකුගේ මලසිරුරක් සතුරු භූමියෙන් ඉවත් කරගන්නට සෙස්සන් ප්‍රතික්ෂේප කොට තිබූ අවස්ථාවක ඒ සඳහා ඉදිරිපත්ව ඉත අවදානම් සහගත මෙහෙයුමක නිරතව සිටියේදී එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඔහු මරුමුවට පත්ව ඇති බවද සඳහන්. ලාංකික සොල්දාදුවන් තවත් දුසිම් ගණනක් දැනටමත් යුක්‍රේන සටන් පෙරමුණ හා එක් වී ඇති බව කියවෙන අතර තවත් බොහෝ පිරිසක් ඉන් අත්වන මූල්‍යමය වාසිය හේතුවෙන් එහි යන්නට උනන්දුෙන් පසුවන බවද සඳහන්. කෙසේ නමුත් යුක්‍රේනය මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අහේනිය තුල එවන් තීරණයක් කෙතරම් බුද්ධිගෝචර දැයි විමසා බලන ලෙස එවන් අදහස් ඇති සහෝදර විශ්‍රාමික සොල්දාදුවන්ගෙන් අප ඉල්ලා සිටිනවා. මේ අතර වාරයේ බටහිර බලවතුන් විසින් කලක පටන් රුසියාව මත පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් යලිත් කතාබහක් ඇති වී තිබෙනවා. පූර්ව ශීත ඍතු එළඹීමත් සමගින් යුරෝපය පුරා උද්දමනය ඉහළ යන්නට වූ අතර ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ යුරෝපයේ ප්‍රධානතම බලශක්ති සපයන්නා වූ රුසියාව මත පනවා ඇති සම්බාධක හේතුවෙන් යුරෝපය තුල බලශක්ති වියදම ඉහළ යාමයි. යුරෝපා වෙළඳපොළ වැසී යාමට විකල්ප වශයෙන් අලුත් වෙළඳපොළ සොයා ගන්නට රුසියාව සමත් වීමත් වර්තමානයේ බටහිර සමග යහපත් ගනුදෙනුවක් පවත්වාගෙන යන ඉන්දියාවට පවා විශාල වශයෙන් බොරතෙල් සහ ගෑස් අලෙවි කරන්නට රුසියාව සමත් වීමත් තුළ රුසියානු ආර්ථිකයට දැනෙන තරමේ බලපෑමක් සම්බාධක වලින් සිදු වූයේ නැහැ. එබැවින් රුසියාව දනින් වට්ටවන්නට සැලසුම් කළ සම්බාධකවල අවසන් ප්‍රතිඵලය වූයේ සමස්ත යුරෝපයේම දනින් වැටීම බවද සඳහන් කළ යුතුයි. මෙවන් තත්ත්වයක් තුළ යුක්‍රේනය ක්‍රමානුකූලව අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් කරා ඇදෙමින් සිටින බව ඇඟවෙන ලක්ෂණ ගණනාවක් පෙනෙන්නට වූ අතර ආසන්නතම සිදුවීම ලෙසින් කියේව අගනුවර නගරාධිපති විටලි ක්ලිෂ්කෝ යුද්ධය සම්බන්ධයෙන් සහ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජර්මානු ප්‍රවෘත්ති ඒජන්සියක් හා සිදු කළ සංවාදයකදී නිෂේධාත්මක ආකාරයෙන් අදහස් දැක්වීම හඳුනාගත හැකි. ඉටපු බොක්සිං ශූරයෙකු වන හෙතෙම වර්ෂ 2014දී සිදු වූ මයිදාන් අරගලේ ප්‍රමුඛ චරිතයක් වූ නමුත් ඇමරිකානු මැදිහත් වීමෙන් ඔහුව පසෙකටලා ආසෙනී යැත්සෙන් යුක්ව බලයට ගෙන ආකාරය රුසියානු රහස් ඔත්තු සේවා විසින් ප්‍රසිද්ධියට පත් කළ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ගේ කුප්‍රකට දුරකථන සංවාදයකින් හෙළි වූ අයුරු අප පෙර වීඩියෝකදී විස්තර කළා ඔබට මතක ඇති. කෙසේ වුවද සෙලෙන්ස්කි පාලනය යටතේම තනතුර හොබවන මයිදාන් අරගලෙන් පසුව බලයට පත් වූ ආණ්ඩුවේ එකම සාමාජිකයා වන ක්ලිෂ්කෝගේ ජනප්‍රියතාව අනුව ඔහු ජනපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන දේ සුළුවෙන් තකන්නට නොහැකි අතර ඔහුගේ ප්‍රධානතම චෝදනාව වන්නේ රටේ සිදුවන කිසිවක් පිළිබඳව මධ්‍යම රජය පරිදියේ ආයතන හා සන්නිවේදනය නොකරන බවයි. එමෙන්ම රට ක්‍රමානුකූලව ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බවත් එක් පුද්ගලයෙකුගේ එනම් ජනපතිවරයාගේ ඒ මොහොතේ පවතින මනෝභාවය මත රටේ ඉරණම තීන්දුවන බවත් සඳහන් කිරීම නුදුරු අනාගතයේ ඇතිවිය හැකි දේශපාලනික අර්බුදයක් පිළිබඳ ඉඟියක් බව විශ්ලේෂකයින්ගේ අදහසයි. කෙසේ නමුත් පසුගියදා යුක්‍රේන පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනාවක් අනුව රටේ යුද නීතිය ක්‍රියාත්මක වන තාක් දුර මැටිවරණයක් නොපවත්වන්නට තීරණය කළ අතර යුද්ධයේ නිමා වීමෙන් පසුව තවත් මාස 6ක් යනතුරුම එම නීතිය බලාත්මකව පවතිනු ඇති. එබැවින් තවත් බොහෝ කාලයක් යනතුරුම යුක්‍රේනයේ ජාතික මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති අතර වර්ෂ 2024 මාර්තු මාසයට යෙදී ඇති ජනාධිපතිවරණයද දින නියමයක් නොමැතිව කල් යනු නොඅනුමානයි. ඒ අනුව ජනප්‍රියතාව අඩියටම පිරිහි ඇති සෙලෙන්ස්කිගේ යටතේ මෙම යුද්ධය කරගෙන යන්නට බටහිර බලවතුන් උනන්දු වන බවක් පෙනෙන්නට තිබෙන අතර නවකයෙකු යොදවා අවදානමක් ගන්නට ඔවුන් සූදානම් නැහැ.
මෙවන් පසුබිමක සෙලෙන්ස්කි ජනපතිවරයා සහ යුක්‍රේන හමුදා ප්‍රධානි ජෙනරාල් වැලරි සෙලුස්නි අතර ඇති වී තිබෙන මතගැටුමද යුක්‍රේනයට අයහපතක් මිස යහපතක් සිදු කරන්නට හේතු වී නැහැ. මේ වන විට ජෙනරාල් සෙලුස්නි මගහැර පහළ නිලයන් වෙත ඍජුවම අනදීමට ජනපතිවරයා පෙළඹී ඇතැයි පැවසෙන නමුත් එයින්ද භූමියේ සැබෑ තත්ත්වය දන්නා හමුදා නායකයන්ට ජනපතිවරයා සිදු කරන්නේ අවඩක්. ශ්‍රී ලංකාවේද තුන්වන ඊළාම් යුද සමයේදී දේශපාලනඥයින් සිදු කළ නොමනා අතපෙවීම හමුවේ යුද්ධයට සිදු වූයේ කුමක්දයි ඔබට හොඳින්ම මතක ඇතුවාට සැකයක් නැහැ. කෙසේ නමුත් තවදුරටත් ජෙනරාල්වරයා මුනිවත රැකීමේ ප්‍රතිපත්තියක් හැරුණකොට වෙනත් පියවරක් වෙත යොමු නොවීම යුක්‍රේනයේ යහපත පිණිස හේතු වී ඇති නමුත් එම පක්ෂපාතීත්වය තවත් කෙතරම් කාලයක් පවතිනු ඇතදැයි කීමට බැහැ. ජනමත සමීක්ෂණ වලින් පවා ජනපතිවරයාට ඉදිරියෙන් ජෙනරාල්වරයා පසුවන අතර මැතිවරණයකින් වුව ජෙනරාල්වරයාට ජයග්‍රහණය කිරීම අපහසු නොවන බව විශ්ලේෂකයින්ගේ මතයයි. කෙසේ නමුත් හමුදා ප්‍රධානියා සහ ජනපතිවරයා අතර මතවාදීමේ ගැටුමක් ඇති බව ප්‍රචාරය කිරීම රුසියානු ප්‍රචාරණ යාන්ත්‍රණයේම ක්‍රියාවක් බවත් යුක්‍රේනයේ සාමග්‍රිය සහ ජාතික ඒකාග්‍රතාව ලෙහෙසියෙන් බිඳ දැමිය හැක්කක් නොවන බවත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ ජනපති සෙලෙන්ස්කිගේ කාර්යාලීය ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිදු කළ නවතම ජනමත විමසුමකින් හෙළි වී ඇත්තේ රුසියාවත් සමග සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳාගත යුතු බවට විශ්වාස කරන යුක්‍රේන ජාතිකයින්ගේ සංඛ්‍යාව පසුගිය පෙබරවාරි සහ ජූලි මාසවලට වඩා බෙහෙවින්ම වැඩි වී ඇති බවයි. 35%ක් වැනි අගයක තිබූ එම මතය මේ වන විට 44%ක් දක්වා ඉහළ ගොස් ඇති නමුත් මෑතකදී ජනපති සෙලෙන්ස්කි තීරණය කොට තිබුණේ ව්ලැඩිමීර් පුටින් රුසියානු නායකත්වය හොබවන තාක් රුසියාවත් සමග කිසිදු සාකච්ඡාවකට සූදානම් නොමැති බවයි. අනෙක් අතට එවන් පියවරක් වෙත සෙලෙන්ස්කි යොමු වීම කෙරේ බලපාන ලද්දේ ඇමරිකානු මැදිහත් වීම බව ප්‍රකාශ කරන මොස්කව් පාලනය සඳහන් කරන්නේ යුක්‍රේන නායකයා සිතා සිටින තත්වය යථාර්ථයෙන් බොහෝ දුරස් එකක් බවයි. සෙලෙන්ස්කිට අනුව වර්ෂ 1991 දී සෝවියට් සමූහාණ්ඩුව බිහිවන අවස්ථාවේදී යුක්‍රේනයට හිමි වූ ප්‍රදේශ සියල්ල යලිත් යුක්‍රේනයට හිමි විය යුතු අතර යුද්ධයෙන් සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීමේ වගකීම මුළුමනින්ම රුසියාවට පැවරීමත් රුසියානු නායකත්වය යුද අපරාධවලට වග උත්තරකරුවෙකු බවට පත්කොට දඬුවම් දීමත් මූලික කොන්දේසි අතර ප්‍රමුඛයි. එම යෝජනා අනුව වර්ෂ 2014 දී රුසියාවට ඈඳා ගන්නා ලද ක්‍රිමියානු අර්ධද්වීපයත් වර්ෂ 2022 දී ඈඳා ගන්නා ලද ප්‍රදේශත් යලි යුක්‍රේනය වෙත පවරා දිය යුතු නමුත් එවෙන්නක් කෙරේ යොමු වීමට රුසියාවට කිසිදු හේතුවක් මේ වන විට නැහැ. ඒ අනුව බැලූ කල රුසියානු ආක්‍රමණයේ උණුසුම තදින්ම දැනෙන නැගෙනහිර යුක්‍රේනයේ වයස අවුරුදු 18 35 අතර ජනගහනයෙන් බහුතරය යුද්ධය නවත්වා සාකච්ඡාවලට යොමු විය යුතු බව ප්‍රකාශ කිරීම වඩාත් ප්‍රායෝගික තත්ත්වය වන අතර බටහිර යුක්‍රේනයේ වැඩිහිටි ජනයා තමන්ට අහිමි වූ ප්‍රදේශ යලිත් අල්ලා ගන්නා තුරු යුද්ධය ජයග්‍රහණය කළ යුතු බව ප්‍රකාශ කිරීම තවදුරටත් ඔවුන්ගේ රාජ්‍ය අනතුරේ හෙළීමක් බවද සඳහන් කළ යුතුය. සමස්තයක් වශයෙන් ගත් කල යුද්ධයේ මුල් වසරකුත් මාස 5ක කාලය තුළ රුසියානු හමුදාවන්ට නතු වූ ප්‍රදේශ යලි තම පාලනයට ගැනීම සඳහා පසුගිය ජූලි මාසයේදී දියත් කළ යුක්‍රේන ප්‍රතිප්‍රහාරය මේ වන විට අසාර්ථක වී ඇති බව පුළුල්ව පිළිගැනෙන මතයයි. එම දැවැන්ත මෙහෙයුම දියත් කිරීම සඳහා ඇමරිකානුවන් ප්‍රමුඛ බටහිර බලවතුන් සියලු ආකාරයෙන් සහාය ලබා දුන්නද පසුගිය සතියේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත පෙන්වා දී ඇත්තේ යුක්‍රේනය විසින් අනුගමනය කරන ලද සියලු උපක්‍රමයන් සහ මූලෝපායන් අසාර්ථක වී ඇති බවයි. මුල පටන්ම මෙහෙයුම දියත් කරන කාලය මූලෝපාය සහ උපක්‍රම පිළිබඳව ඇමරිකානු යුද විශේෂඥයින් සහ යුක්‍රේන බලධාරීන් අතර පරස්පරතා විරල නොවූ අතර පෙරමුණු තුනක් ඔස්සේ බැක්මුත් කලාපයට පහර දෙන්නට යුක්‍රේන හමුදා ප්‍රධානීන් ගත් තීරණය දින කිහිපයක් තුළ හකුලාගෙන ඇමරිකානු ක්‍රමයට කුඩා මෙහෙයුම් දියත් කිරීමේ පිළිවෙතක් වෙත අනුගත වන්නට සිදු වුණා. ඇමරිකානු විශ්ලේෂකයෙකු පෙන්වා දෙන අන්දමට මෙහෙයුම දියත් කරන අවස්ථාවේ යුක්‍රේන හමුදා සතුව තිබූ සම්පත් අනුව සලකා බැලීමේදී අසෝව් සමුද්‍රය කරා ගමන් කිරීම දින 60ක් 90ක් අතර කාලයකදී කළ හැකිව තිබූ අතර මේ තාක් දුර අත්විඳි ආපත්‍ති සංඛ්‍යාවෙන් 30ත් 40ත් අතර ප්‍රමාණයකින් පමණක් එය කළ හැකිව තිබුණා. කෙසේ නමුත් මෙහෙයුම පසුගිය අප්‍රේල් මාසයේ මැද ආරම්භ කරන ලෙස ඇමරිකානුවන් ලබා දුන් උපදෙස් බැහැරකොට එය ජුනි මාසයේ තෙක් කල් දැමීම මෙම අසාර්ථකත්වයට හේතුව ලෙස එම විශ්ලේෂකයා පෙන්වා දෙනවා.
යුක්‍රේන පෙරමුණේ ඇතිව තිබෙන අසාර්ථකත්වයට බටහිර බලවතුන් විසින් පොරොන්දු වූ අවි ආයුධ ලබා නොදීම ප්‍රබල හේතුවක් ලෙස යුක්‍රේන නායකයා දිගින් දිගටම මැසිවිලි නගනමුත් පෙර සඳහන් කළ ඇමරිකානු විශ්ලේෂකයා සඳහන් කරන්නේ පොරොන්දු වූ වටත් වැඩියෙන් යුදෝපකරණ නේටෝ බලවතුන් විසින් යුක්‍රේනයේ වෙත ලබා දී ඇති බවයි ඇමරිකාවෙන් පමණක් යුද ටැංකි 1500ක් ලබා දී ඇති බව කියවෙනමුත් ඇමරිකානු බ්‍රැඩ්ලි සහ ජර්මානු ලෙපර්ඩ් යුද ටැංකි මෙන්ම බිම්බෝම්බ ඉවත් කිරීමේ යන්ත්‍රවලින්ද අතිමහත් බහුතරය මේවන විට විනාශ වී ඇති බව යුක්‍රේනය සඳහන් කරනවා ද්‍රව්‍යමය වශයෙන් සිදු වූ හානියට වඩා බෙහෙවින් බරපතල ආපත්‍ති ප්‍රමාණයක් විඳ ගන්නට වීම යුක්‍රේන යුද මානසිකත්වයට සිදු වූ බරපතල මහානිය වශයෙන් දකින්නට සිදුවන අතර එය සමස්ත හමුදාවේ සටන්කාමීත්වයත් චිත්ත ධෛර්යයත් විඳහෙළන්නට සමත් වී ඇති බව මේ වන විට සැඟවිය නොහැක්කක් එමෙන්ම දැනට යුක්‍රේන හමුදාවේ පෙරමුණේම සිටින සටන් ඒකකවල පවා 70%ක් පමණ බටපිරිස් යුදමය අත්දැකීම් නොමැති නවකයින් සහ වෙනත් රටවලින් ගෙන කුලී හේවායන් වීම තුල යුක්‍රේන ජාතිකත්වය මත පිහිටා ඔවුන්ගේ මානසිකත්වයේ ඉහළ නැංවීම ද අපහසු කටයුත්තක් වනු ඇති. මෙම තත්ත්වය ප්‍රායෝගිකව දකින ඇමරිකානු යුද විශ්ලේෂකයෙකු වන මයිකල් හොෆ්මන් සඳහන් කරන්නේ අවශ්‍ය සැපයුම් ලබා දීමට බටහිර එකඟවීමක් තුල යුක්‍රේන හමුදා නිවැරදි ප්‍රවේශයක් ගන්නේ නම් යුක්‍රේනයට සාර්ථකත්වයක් අත්කර ගැනීමට තවදුරටත් ඉඩ පවතින බවයි. රුසියාව යුද්ධයේ ජයග්‍රහණය කරමින් සිටිතයි කීමට ඔහු ඉක්මන් නොවන නමුත් යුක්‍රේනය ආක්‍රමණශීලී ස්ථාවරයෙන් ආරක්ෂාකාරී ස්ථාවරයකට මාරු විය යුතු බව සඳහන් කිරීම තුල ඔහු හඟවන දේ කුමක්දයි ඔබටම වටහා ගත හැකිවනු ඇති. මෙවන් තත්ත්වයක් තුල දැනට උදා වී ඇති ශීත ඍතුවේ අවසානයේ දක්වා සැලකිය යුතු තරමේ වෙනසක් යුද පෙරමුණේ අපේක්ෂා කළ නොහැකි නමුත් යුක්‍රේන ජනාධිපතිවරයාගේ 91 දේශ සීමා සිහිනය සාක්ෂාත් කරගන්නට හැක්කක් ලෙස උපකල්පනය කළද ඒ සඳහා තවත් බොහෝ කාලයක් වැය කරන්නටත් විශාල රුධිරය ප්‍රමාණයක් හෙලන්නටත් සිදුවනු ඇති බව යුද විශ්ලේෂකයන්ගේ පොදු මතයයි. මේ සිදුවන්නේ දෙවන ලෝක යුද සමයේ තම පරාජය නොවැළැක්විය හැකි බව අවබෝධ කරගත් ජර්මානු හමුදා පවසන්නට පුරුදුව සිටි පරිදි සාමය ඉතා කටුක අත්දැකීමක් බැවින් අප යුද්ධයේ මිහිර විඳෙන්නෙමුයි කී දෙය වැනිම දෙයක් නොවේ දැයි ඔබෙන් ප්‍රශ්න කරමින් අදට සමු ගැනීම සටහන් කරනවා. යුක්‍රේන යුදබිමේ මීළඟ සතියේ තොරතුරු සමගින් ලබන සිකුරාදා යළිත් හමුවෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් මේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.